ආයිබෝවන්. දිනපතා ඔබ හමුවට එන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම නිපුන නරේන්ද්‍ර මාරසිංහ ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත. ශ්‍රී මහා බෝධියේ අංකුර විදේශයන්ට පරිත්‍යාග කිරීම පිළිබඳ අනුමැතිය ලබා දෙන්නට කමිටුවක්. දකුණු ආසියාවේ දරුවන්ට වායු දූෂණය හේතුවෙන් බලපෑම් රැසක්. අලුත් අවුරුදු කෑම මේසේ බොහෝ දෙනෙක් නොදත් හත් මාළුව. අනතුරු වලින් වැළකී අලුත් අවුරුද්දේ සතුට රැකගමු. විද්‍යුත් ත්‍රිපිටක 5000ක් නිර්මාණයට දායක වන්නට ඔබටත් අවස්ථාව. ජපානයේ විශාලතම එලි මහන් බුද්ධ ප්‍රතිමාව. ශ්‍රී මහා බෝධි අංකුර පිටරටට ලබා දීමට පෙර ඒවා විශේෂ කමිටුවක නිර්දේශ මත පමණක් ලබා දීමටත් එකී නිර්දේශවලින් පසුව එසේ රැගෙන යන අංකුරවලට එම රටවලදී නිසි පුද සත්කාර සහ ගෞරව දක්වන්නේද යන්න පිළිබඳව සොයා බැලීමටත් විශේෂ පසුවිපරම් කමිටුවක් පත් කරන්නට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවරගෙන තිබේ. ඇතැම් විදේශීය රටවලට එසේ රැගෙන යන ශ්‍රී මහා බෝධි අංකුරවලට එකී රටවලදී නිසි පුද සත්කාර සහ ගෞරව නොලැබෙන බවට එම රටවල වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව කර තිබෙන දැනුම්දීම් වලට අනුව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් ඉහත කී කමිටුව පත් කිරීමට තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පසුගියදා පූජ්‍යපාද පල්ලේගම සිරිනිවාස ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර මින් ඉදිරියට විදේශීය රටවලට එවැනි අංකුර ලබා දෙන අවස්ථාවන්හිදී එකී අංකුරවලට පුද සත්කාර හා ගෞරව කළ යුතු ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් ලබා දීමටද තීරණය කර තිබේ. එසේ යවන ලද අංකුරයකට විදේශීය රටකදී කිසියම් රෝගයක් වැළඳුණු අවස්ථාවන්හිදී ඊට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මෙරට සිටින විශේෂ දැනුමලත් උද්භිද උද්‍යාන නියෝජිතයන්ගේ සහාය ලබා දීමටද තීරණය කර තිබේ. ඉහතකී උපදෙස් පත්‍රිකාවට අනුව එසේ රැගෙන යන බෝධියක් වටා බෝධි ප්‍රාකාරයක් ගොඩනගා එය උස් ස්ථානයක රෝපණය කිරීමටද ඒ වටා බෝධිමලුවක් සකස් කිරීමටද අදාළ පත්‍රිකාවෙන් උපදෙස් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීට අදාළ කමිටු ඉදිරි දින කිහිපය තුළදී ඉතා කඩිනමින් පත් කරන බවයි. වර්තමානයේ පවතින ප්‍රබලතම පාරිසරික ගැටලුවක් වශයෙන් වායු දූෂණය හැඳින්වේ. එම වායු දූෂණය අහිතකර විපාකයන්හි ප්‍රධාන ගොදුර බවට පත්ව ඇත්තේ දකුණු ආසියාවේ වෙසෙන දරුවන් බව නවතම පරිසර වාර්තාවකින් හෙළි වී තිබේ. දැනගැනීම පිණිසයි ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිටිස් කොලොම්බියා විශ්වවිද්‍යාලය සහ එරට සෞඛ්‍ය ආයතනයක් එක්ව කරන ලද අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ වායු දූෂණය හේතුවෙන් ආසියාවේ ඉපදෙන දරුවන්ගේ ආයු කාලය මාස 30කින් කෙටි වී ඇති බවයි. නිවසින් පිට පවතින වායුගෝලීය දූෂණය මෙන්ම නිවාස අභ්‍යන්තරයේ පවතින තත්ත්වයන්ද මෙකී කරුණු කෙරෙහි බලපා ඇත. ආසියානු පැසිෆික් කලාපයේ දියුණු රටවල් ලෙස සැලකෙන නවසීලන්තය, ඔස්ට්‍රියාව, උතුරු ඇමරිකාව යන රටවල් මෙම තත්ත්වය ඉතා අඩුමට්ටමක පවතී. ඒ අනුව අනාගතයේදී සිදුවන අකල් මරණය සඳහා හේතුවන පස්වන ප්‍රධාන හේතුව වායු දූෂණය බව මෙමගින් සනාථ වී ඇත. 2017 වසරේ අවසානය දක්වා ලබාගත් වාර්තා අනුව ගෝලීය සිදු වූ සෞඛ්‍ය සම්පන්න ජීවිත අහිමිවීමේ සංඛ්‍යාව මිලියන 147කි. මේ අතරින් චීනය ප්‍රධාන වන අතර ඉන්දියාව, පාකිස්තාන, ඉන්දුනීසියාව සහ බංගල්දේශය වායු දූෂණය නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් ඇති රටවල් ලෙස හඳුනාගෙන තිබේ. අතීතයේ පටන් අලුත් අවුරුදු කෑම මේසේ සුවිශේෂී ස්ථානයක්
හත්මාලුව ව්‍යංජනයට හිමිව තිබේ. රසබවින් හා පෝෂණ ගුණයෙන් අනූන හත්මාලුව විවිධ පළාත්වල එක් එක් ආකාරයට සකස් කරයි. මේ අදටත් බොහෝ දෙනෙක් නොදත් හත්මාලුව පිළිබඳවයි. සිංහල අලුත් අවුරුද්දේදී අපිට තවත් අමතක කරන්න බැරි දෙයක් තමයි අපේ හත්මාලුව. හත්මාලුව ගත්තහම මේ හත්මාලුව හදන්නේ සිංහල අලුත් අවුරුද්දට විතරමයි. වෙනත් කිසිම අවස්ථාවකදී අපි හත්මාලුව ආහාරයක් විදිහට සකසගන්නේ නැහැ. මේ හත්මාලුව ගත්තහම අපි හත්මාලුව ගැන අඩංගු දේවල් ගැන කතා කරන්න කලින් විවිධ ප්‍රදේශවල හත්මාලුව විවිධාකාරයෙන් සකස් කරනවා. රජ රට ප්‍රදේශයේ හත්මාලුව සකස් කරන විදිහට නෙවෙයි කන්ද උඩ රට ප්‍රදේශයේ සකස් කරන්නේ. මේ වගේ විවිධ ප්‍රදේශ ඒ හත්මාලුව වෙනස් වෙනස් ආකාරයට සකස් කරත් මේකේ මූලික අරමුණ එකම අරමුණක්. මේ හත්මාලුව සකසාලීමේදී අනිවාර්යයෙන්ම ද්‍රව්‍ය හතක් මේ සඳහා පාවිච්චි කරනවා. මේ සඳහා මැල්ලුම් වර්ගයක්. මේ මැල්ලුම් වර්ගයක් ලෙසට අපි බොහෝ විට වට්ටක් අදලු, ඒ වගේම අලකොළ ගොබ, අල ගොබ පාවිච්චි කරනවා. අල වර්ගයක් පාවිච්චි කරනවා. මේ අල හැටියට බතල හෝ කිරි අල පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බටු, මෑකරල්, එහෙම නැත්නම් බෝංචි, ඒ වගේම මේකට තවත් නැතුවම බැරි ආහාර ද්‍රව්‍යයක් හැටියට කජු පාවිච්චි කරනවා. ඒ වගේම මේ හත්මාලුව සකසාලීමේදී හත්මාලුව සඳහා අනිවාර්යයෙන්ම යොදා ගන්න ඕනේ අපි ඒකට පාවිච්චි කරන කහට කියන ගෙඩි වර්ගය. මේක විශේෂයෙන්ම කඳ උඩරට ප්‍රදේශයේ හත්මාලුව සකස් කිරීමේදී කහට ගෙඩි පාවිච්චි කරනවා. කහට කියන ශාකයේ පේරගෙඩියක් විතර ප්‍රමාණ ගෙඩි ඇති වෙනවා. මේ ගෙඩි පොඩි පොඩි කෑලිවලට කපලා අනිවාර්යයෙන්ම හත්මාලුවට එකතු කර ගැනීම කඳ උඩරටදී ප්‍රදේශවල සිද්ධ කරනවා. මේ ආකාරයෙන් ද්‍රව්‍ය හතකින් සකස් කරන ලද හත්මාලුව ඒකට අවශ්‍ය පදමට තෙල්, කිරි සහ 3-5 මිරිස් යොදලා ඉතා රසවත් ව්‍යංජනයක් විදිහට පිළියෙල කරලා විශේෂයෙන්ම අලුත් අවුරුද්දේදී අපි අලුතින් නැකතට අනුභව කිරීමේදී ඒ මේසේදී අනිවාර්ය තිබිය යුතු ආහාරයක් විදිහට තමයි හත්මාලුව සඳහන් කරන්න පුළුවන්. මීට අමතරව සමහරක් ප්‍රදේශවල අලුත් අවුරුද්දේ අලුතින් ආහාර අනුභවයේදී හත්මාලුව පාවිච්චි කරනවා වෙනුවට හිස තෙල් ගල්වන දිනේ අවුරුද්ද අවසාන වන දිනේදී මේසේ මත දකින්න පුළුවන් ව්‍යංජනයක් විදිහට සලකන්න පුළුවන්. මේකෙදි අපි බලමු මොකද්ද මේ හත්මාලුවේ තියෙන වැදගත්කම. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලාංකික අපිට ඉතාම වැදගත් වන අවුරුද්දක්. තමන්ගේ සියලුම දුක් දොම්නස් දුරු වෙලා සතුටින් සාමයෙන් වසරේ ඉදිරි කාලය ගත කිරීම තමයි මේ සියලු දෙනාගේ අරමුණ මේ අවුරුදු චාරිත්‍ර කර කිරීමෙන් පසුව. ඉතින් එතකොට මේ ඉදිරි වසරේදී තමන් පාවිච්චි කරන, ඒ කියන්නේ සියලුම ආහාර ද්‍රව්‍යවල සංකලනයක් මේ හත්මාලුවේ දකින්න පුළුවන්. මොකද අපි නිතරම මැල්ලුම් වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම බෝංචි, මෑකරල් වැනි ඒ රනිල භෝග පාවිච්චි කරනවා. අල වර්ග පාවිච්චි කරනවා. විවිධ දළු වර්ග පාවිච්චි කරනවා. ඒ වගේම මේකෙදි ඒ කියන්නේ අපි ආහාරයට ගන්න සියලුම දේවල් වල සංකලනයක් හැටියට මේ හත්මාලුව හඳුනා ගන්න පුළුවන්. මේකේ අරමුණ තමයි මේ සියලු දේවල් වලින් යුක්ත ආහාරයක් ඉදිරියට ගැනීමෙන් සියලු දෙනාගේම රෝග තත්ත්ව දුරු නිරෝගී බව ඉදිරියටත් මුළු වර්ෂය පුරාම පවත්වා ගැනීමේ අරමුණින් තමයි මෙවැනි ආහාර වර්ගයක් අවුරුදු චාරිත්‍ර අතරට එකතු වෙලා තියෙන්නේ. ඒ වගේම අපි මේකේ පෝෂණ තත්ත්වය ගත්තොත් එහෙම හත්මාලුව කියන්නේ පෝෂණ ගුණයෙන් අනූන ව්‍යංජනයක්. සියලුම පෝෂණ ද්‍රව්‍ය මේකේ අඩංගුයි. ඒක නිසා ශරීරයට ශක්තිය, ඒ වගේම ශරීරයේ වර්ධනය, ඒ වගේම ශරීරයට අවශ්‍ය යම් ඛනිජ ලවණවල යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා සියල්ලම මගහරවා ගැනීමේ හැකියාව මේ හත්මාලුවට අපි අඩංගු කරන එළවලු වල අඩංගු වෙනවා. ඒක නිසා ඇත්තටම හත්මාලුව කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සිංහල ගෙදරක සිංහල අලුත් අවුරුද්ද චාරිත්‍ර සිදු කිරීමේදී අනිවාර්යයෙන්ම මේසෙට තිබිය යුතු අංගයක් විදිහට සඳහන් කරන්න පුළුවන්. අවුරුදු සමයේ ඔබට සිදුවිය හැකි අනතුරු වළක්වා ගනිමින් අවුරුදු සමයේ සතුට එලෙසින්ම රඳවා ගනිමින් සැලකිලිමත්ව කටයුතු කරන්නයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ ඒ පිළිබඳව අප සමග එක් වෙමින් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ හදිස්සි අනතුරු අංශයේ හෙද නිලධාරිණී පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය.
අපි දන්නා අවුරුදු කාලය කියන්නේ අනිවාර්යයෙන්ම අනතුරු ඉහළ යන කාලයක්. විශේෂයෙන් මතක තබා ගන්න මේ කාලේදී ඉහළ යන අනතුරු තමයි මහා මාර්ගයේ අනතුරු, නිවසේදී අනතුරු, හිංසන ක්‍රියා, ඒ වගේම ගිනිකෙලි අනතුරුත්, ක්‍රීඩා අනතුරුත් මේ මාසෙ පුරාටම අනිවාර්යයෙන්ම සිදු වෙන්නට පුළුවන්. අපි දන්නවා මේ කාලේදී දහස් ගණන් රෝගී රෝහල් ගත වෙනවා. එපමණක් නෙවෙයි මරණයට පව පත්වන රෝගී මේ කාලේදී වාර්තා වෙනවා. ඒක අතිශය බරපතල අර්බුදයක්. ඊට වඩා ප්‍රශ්නේ තියෙන්නේ මේ සමස්ත අනතුරු සංඛ්‍යා බැලුවොත් 85%ක්ම සිදු වෙන්නේ පුද්ගල හේතු සාධක මතයි. ඉතින් මේ පුද්ගල හේතු සාධක අපිට අවම කරන්න පුළුවන් නම් අනතුරු වළක්වන එක මහ දෙයක් නෙවෙයි. මතක තබාගන්න මේ කාලයේදී මහපාරේ යන්නේ විනය නීති රීති ගරුකව ජීවත් වන්නේ. ඒ කියන්නේ රියදුරා, පදිකයා, මගියා කියන මේ ත්‍රිත්වයම මේ නීති රීති සුරකීම ඉතාමත් වැදගත් වෙනවා. අනිත් එක තමයි මත්තර පානය කිරීම අනිවාර්යෙන් බොහෝ අනතුරු වලට හේතු සාධකයක් වන්න පුළුවන්. මහපාරේ අනතුරු වැටීම් වලට, හිංසන ක්‍රියා ගහමරා ගන්න අවස්ථා වලට වගේම ක්‍රීඩා අනතුරු වලටත් මත්පැන් ඉතා විශාල දායකත්වයක් තියෙන බව අපිට කරලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. අනිත් එක තමයි දැන් අපි දන්නවා දැන් ගිනිකෙලි අනතුරු කියන එක අදවෙන විට අතේ ඇඟිලි ගන්නටට අඩු වෙලා තියෙනවා. නමුත් ඒක අවම කරන්න හොඳම සාධකය වන්නේ කවදාකවත් ගිනිකෙලි අතේ තියාගෙන පත්තු කරන්නට එපා. ඔබ කල යුත්තේ ගිනිකෙලි ඈත තියාගෙන පත්තු කර වහා මෙවසානින් ඉවත් වීමයි. හැබැයි එසැනින් ගිනිකෙලි පත්තු වුණේ නැත්නම් ගිහිල්ලා බලන්නට එපා. එවැනි අවස්ථාවක එය පුපුරා ගියොත් ඒ පුද්ගලට මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා සතාසිය පාටත් මිනිසුන්ටත් මේ අනතුරු සිදු නොවන ආකාරයේ ගිනිකිලි භාවිතා කරන්න හැබැයි ආරක්ෂිතව ක්‍රියාත්මක වීම තුළ ඒ අනතුරුත් අවම කරන්න පුළුවන්. විශේෂයෙන් ඔබ දන්නවා දැන් ක්‍රීඩා අනතුරු ඉතාමත් ඉහළ යන කාලයක්. විශේෂයෙන් මැරතන්, බයිසිකල් දාවන තරඟ, කොට්ටපොර, කණාමුට්ටි ගැසීම, ලිස්සන ගහ කියන ඒවා මරණීය තුවාල පව අපිට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා හැම තිස්සම සුරක්ෂිත වන්න. දැන් අපි දන්නවා බයිසිකල් දාවන තරඟවලදී කාදකත් හෙල්මට් එකක් භාවිතා කරන්නේ නැහැ හුඟක් අය. නමුත් මහපාරේ සිදුවන මෙවැනි අවස්ථාවේදී අනතුරක් සිදුනොත් හිසට අනතුරු වෙලා ඔහුගේ ජීවිත කාලය පුරාටම ආබාධ තත්ත්වයට හෝ මරණයට පත් වෙන්නට පුළුවන්. ඒ නිසා අනතුරේ අවධානය තේරුම් අරගෙන අවධානය අවම කරන්න ඔබ ක්‍රියාත්මක කිරීම තුළ මේ අලුත් අවුරුද්දේ අපිට අනතුරු අවම කරන්න හැකියාවක් තියෙවි. විභජ්‍යවාද ධර්ම සම්භාෂණය ලැබෙන ජුනි මාස 29 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී සහභාගී වන සෑම භික්ෂුන් වහන්සේ නමකටම විද්‍යුත් ත්‍රිපිටකය බැගින් පූජා කිරීමට අපේක්ෂිතයි. එම විද්‍යුත් ත්‍රිපිටක නිෂ්පාදනය සඳහා විශාල මුදලක් වැය වන බවින් ඒ සඳහා ඔබටද දායකත්වය දැක්විය හැකි. එළඹෙන ජූනි 29 වෙනිදා සමස්ත බෞද්ධ ජනතාවටම සුවිශේෂී දවසක්. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විභජ්‍යවාද ධර්ම සම්භාෂණය සහ යුගයේ මහා ත්‍රිපිටක පූජාව සිද්ධ කරන දවස. වර්තමානයේ වෙන විට සම්බුද්ධ ශාසනය විනාශ කිරීම සඳහා නොයෙක් මතවාදයන් පතුරුවමින් යන යුගයක ඒ මිත්‍යා මතවාදයන් දුරුකොට සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීම සඳහා කටයුතු සිද්ධ කරන දවසක්. ඒ වගේම සම්බුද්ධ ශාසනයේ එදා මෙදා තුර ඉතිහාසයේ ප්‍රථම වතාවට සිද්ධ කරන විශාලතම ත්‍රිපිටක පූජාව සිද්ධ කරන දවස. 5009ක් මහා සංඝරත්නය උදෙසා ත්‍රිපිටක 5000ක් පූජා කිරීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලු දානයන් අතරින් ධර්ම දානය දිනනවා කියලා. එහි වටිනාකම දන නිසා තමයි අපේ බෞද්ධ පින්වතුන් හාමුදුරන් වහන්සේ නමක් ලවා ධර්ම දේශනා කරවාගෙන හරි ඒ ධර්ම දානමය කුසලයේ සිදු කරගන්න උත්සාහවත් වෙන්නේ. මේ අතර යම්කිසි කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා නම් සමස්ත බුද්ධ වචනයම ධර්ම දානයක් හැටියට පූජා කරගන්නට ඒක කොයි තරම්නම් භාග්‍යමය අවස්ථාවක්ද. පින්වත්නි, මේ වැඩසටහනේදී අපේ බෞද්ධ පින්වතුන්ට අවස්ථාව තියෙනවා සමස්ත බුද්ධ වචනයම ධර්ම දානයක් හැටියට පූජා කරගන්නට. මහා සංඝරත්නය උදෙසා සිදු කෙරෙන ඒ 5000ක් ත්‍රිපිටක පූජාව සුවිශේෂී වූවා. මෙම ත්‍රිපිටක පූජාව සඳහා අප යොදාගන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව, ඒ වගේම අටුවා, පාලි සිංහල ඩික්ෂනරිය සහ තවත් වැදගත් ධර්ම ග්‍රන්ථ මේ සඳහා අපි ඇතුළත් කරනවා. විශේෂයෙන් මේ ත්‍රිපිටක පූජාව විද්‍යුත් ත්‍රිපිටක පූජාවක්. මුලින් සඳහන් කළ සියලු ධර්ම ග්‍රන්ථ ඊ-බුක් එකක් තුළට ඇතුළත් කරලා ඒ ත්‍රිපිටක පූජාව සිද්ධ කරන්න. ඒ විතරක් නෙමෙයි, මෙහි තියෙන විශේෂත්වය තමයි ඕනෑම කෙනෙකුට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව කොයි කොයි තැන්වල කොයි ආකාරයෙන්ද දේශනා කරලා තියෙන්නේ කියලා හොයාගන්න අවශ්‍ය නම් ඉතාමත්ව පහසුවෙන්
මේ ඊ-බුක් එකෙන් පුළුවන්කම තියෙනවා ඒ සූත්‍ර ධර්මයන් තෝරාගන්නට, සොයාගන්නට. ආර්ය අෂ්ටාංගික මාර්ගය සොයාගන්න අවශ්‍ය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ලිව්වට පස්සේ ත්‍රිපිටකයේ පුරාවට ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර නාමාවලිය ඉදිරිපත් වෙනවා. ඉතාමත්ම පහසුවෙන් ඒ සූත්‍රයන් පරිශීලනය කරන්න එවිට අවස්ථාව සැලසෙනවා. ඉතින් මේක සුවිශේෂී අවස්ථාවක්, විශේෂයෙන් මහා සංඝරත්නයට විශාල පහසුවක්. තමන් වහන්සේලාට කැමති දහම් කරුණ ඉතාමත් පහසුවෙන් සොයාගන්නට මෙහිදී පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ බෞද්ධ පින්වතුන්ට මෙබඳු වූ අති උත්තරීතර පින්කමක් සිදු කරගන්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ සද්ධර්මය, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා දේශනා කොට වදාළ සද්ධර්මය, මේ සමස්ත බුද්ධ වචනයම පූජා කරගන්න පුළුවන් නම් ඒක මොන තරම් භාග්‍යමය අවස්ථාවක්ද. අපේ බෞද්ධ පින්වතුන්ට ඒ සඳහා ඉඩ අවකාශ තියෙනවා. ඒ පින්කම සඳහා දායකත්වයේ සලසලා, අනුග්‍රහකත්වයේ සලසලා ඒ අති උත්තරීතර ධර්මදානමය පින්කමට සම්බන්ධ වන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමන්ගේ චිත්තසංතානයන් පහදවාගෙන කුසල ධර්මයන් පිහිටුවාගෙන ඒ සඳහා උත්සාහවත් වන්නට කියලා කරුණාවෙන් මෛත්‍රීන් යුක්තව සිහිපත් කරනවා. පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැය පහක් පුරාවට පවත්වන සද්ධර්ම දේශනය, නිබ්බානායන කිරුලපන ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේදී අප්‍රේල් මස 28 වනදා සවස 3:30 සිට සදැහැති ඔබ සැමට ආරාධනා. ජපානයේ සැප්‍රෝහි පිහිටි විශාලතම එලිමහන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ සැප්‍රෝ පිහිටා ඇති එලිමහන් බෞද්ධ සාහිත්‍ය ශාලාව සහ එහි නිර්මාණය කර ඇති අතිවිශාල බුද්ධ ප්‍රතිමා වහන්සේට දැඩි සංචාරක ආකර්ෂණයක් අවතින බව වාර්තාවේ. ආර 180ක කඳුකර භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින මෙම බෞද්ධ ශාලාවේ නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ උසින් මීටර 13.5ක් වන අතර එහි බර ටොන් 1500කි. මෙහි ඇති විශේෂත්වය වනුයේ මීටර 40ක් දිග උමං මාර්ගයකින් ගමන් කොට මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඳ පුදා ගැනීමට හැකිවීමයි. දෙදහස් 2003 වසරේදී ජපන් කලා ශිල්පීන් විසින් මෙය ඉදිකොට තිබේ. බෞද්ධ සාහිත්‍ය ශාලාව සහ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්කොට එහි ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා එරට රජය විසින් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට දිනපතා එක්විය හැකි. ඔබ සැමට සුභ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.